ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනාධිපතිවරණය කල්දාන්න හදන ගේම් ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස පක්ෂපාත බෙහෙදයකින් තොරව පරාජය කළ යුතු බව අද ටෙලිවැකියෙන් කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට රන් දොර උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට රන් දොර උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරයේ ජනාධිපතිතුමා විසින් ජාත්‍යන්තරව සුවිශේෂ නගරයක උරුමයට පරිවර්තනය වෙමින් සිටිනවා. ජනාධිපතිතුමනි, අමාරු කාල පරිච්ඡේදයකේ තුමා අපේ රටේ ජනාධිපති ධූරය පාරගත්තා. මොම අමාරුම තත්ත්වයන් දැක්ක මිනිස්සු, පවුල්, ළමයි මේ ගෙවල්වල ජීවත් වුණා. අද ඒ සියලු අමාරුකම් එදා මුණු දුන්නු අමාරුකම් වලින් රට ලිහිල් වෙලා රටට ආර්ථික වර්ධනය දායාද කරන්න පුළුවන් ජනාධිපතිතුමා හැටියට ඔබතුමා රටේ අනාගතයට රට විශ්වාසවන්ත භාවයට පත් කළාද වෙනවා. ඔබතුමාලගේ යම්කිසි විශ්වාසයක් තිබුණා ආණ්ඩුවක් හැටියට රටේ ආර්ථිකය අපි හදයි කියලා. ඒ අවස්ථාවෙන් තමයි අද අපි රට ගොඩගෙන ඉදිරියට යන්න ලෑස්ති වෙන්නේ. ඒ කාලේ ඉවසීමෙන් ඉඳලා අපිට විශ්වාසය දුන්න එක ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි සාමාන්‍ය ආණ්ඩුවක් නෙමෙයි, එක පක්ෂයකින් ඇවිල්ලා හැදුව ආණ්ඩුවක් නෙමෙයි. ඒ හදිස්සියේ ඒ කලබල සමහර අය පැනලා යන අවස්ථාවේදී අපි එක එක පක්ෂවලින් එකතු වෙලා මේ ආණ්ඩුව හදාගත්තා. ලංකාවේ මෙහෙම ආණ්ඩුවක් තිබුණේ මීට ඉස්සෙල්ලා. සමහරු කියන අච්චාරුවක් කියලා. අපි අච්චාරුවක් නම් අපි හොඳ අච්චාරුවක්. මිනිස්සු කන්නම කැමති අච්චාරුවක්. අපි දුරක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ ආර්ථිකය හදලා දැන් අපි තව ඉදිරියට යන්න ඕනේ. මේ කාලේ අවසන් වෙනකොට 120%කට වඩා ජනතාවට නිවාසයිතිය ඉඩම්යිතිය ලැබලා දීලා තියෙනවා. ඒක වාර්තාවක්. ඒකයි අපි කල්යාණ විප්ලවය. කිසිම ආණ්ඩුවකට කරන්න බැරි වුණ එක. අපේ විශාල සැලැස්මක් තියෙනවා මේ බස්නාහිර පළාතේ නගරයක්. 150,000 කින නගරය. ඊළඟ අවුරුද්දේ ඒවා ආරම්භ කරන්න කියලා ඉන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 541 වැනි ටෙලිවැකිය. ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට දින නියම කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වුණා. මැතිවරණ කොමිසම ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කිව්වේ මැතිවරණයේ දැන් අපේ අතේ කියලයි. ඒකම කිව්ව දේත් මතක තියාගන්න හොඳේ. අධිකරණයෙන් තහනම් නියෝගයක් ආවේ නැත්නම් නියමිත දිනේට තියෙනවා කියලත් කිව්වා. හරිය. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට දීලා තියෙන බලය ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඒ ආකාරයෙන්ම පවතිනවා. යම් කිසි උසාවියකින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරොත් හැර වෙන කිසිම අවස්ථාවක මේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කාටවත් බාධාවක් කරන්න බෑ. දැන් ඇත්තටම ජනාධිපතිවරණයේ කල් දාගන්ට ගහන ගේම අතහැරලා නැද්ද? ඔව්, නැහැ. පැහැදිලිවම ජනාධිපතිවරණයේ කල් දාගන්න ගේම අතහැරලා නැහැ. කාටද ජනාධිපතිවරණයේ කල් දාගන්ට ඕනේ? ඊට කලින් බලමුද අද පවතින දේශපාලන බැඳීම්වල හැඩය ගැන. පසුගිය ජනාධිපතිවරණයේදී 169ක් ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂට. ඔහු රට දාලා පැනලා ගියා. ඒ විතරක් නෙමේ, අනුප්‍රාප්තිකයා ලෙස පත්කලේ රනිල් වික්‍රමසිංහව. බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහව හඳුන්වන්නේ රාජපක්ෂ වික්‍රමසිංහල කියලා නේද? ජනාධිපති තනතුරට තෝරාපත් කර ගැනීම සඳහා මෙම ගරු සභාවේ මන්ත්‍රීවරයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම 81.2 දරන ජනාධිපතිවරණ තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන වගන්තිය යටතේ මම වගන්තිය ප්‍රකාරව මා ඉතාම සතුටින්
ඉදිරිපත් කරන මේ වෙලාවේ එකක් පැහැදිලි ඍජුවම රාජපක්ෂ කියන වාසගම තියෙන කෙනෙකුට දිනන්ට අමාරුයි ඒ නිසා තමයි රාජපක්ෂ කඳවුර තමන්ගේ නම නැති අයකුව හොයමින් ඉන්නේ නේද එක්කෝ ධම්මික නැත්තම් රනිල් ධම්මික කිව්වේ ධම්මික පැනිය ගෙනාපු කෙනා නෙමෙයි නේද දැනටමත් මේ රාජපක්ෂ කඳවුරේ සමහරුන් ඍජුවම හරිද ඍජුවම රනිල් වික්‍රමසිංහ සරණ ගිහිල්ලා අවසන් කලක් රනිල්ව පතුරු ගහපු බැංකු හොරා කියපු පවිත්‍රලා මහින්දානන්දලා ප්‍රසන්නලා රෝහිතලා අගමැති දිනේශ්ලා විතරක් නෙමෙයි අන්තිමට මහින්ද රාජපක්ෂටත් අද පේන තික්මානයක විකල්පයක් නෑ රනිල් හැරෙන්ට නේද ඒ නිසා දැන් රනිල් රනිල් කියනවා හැරෙන්ට වෙන කරන්ට දෙයක් නෑ වගේ ඒ අයට. ඒ වගේමයි තනි ආසනයට වැටුණු එක්සත් ජාතික පක්ෂය. අලියව කොරහේ නාවන ගානට පොඩි කළේ මේ වත්මන් නායකයා රනිල් වික්‍රමසිංහ. අද මේ පක්ෂයත් රනිල් වජිර රංගේ රවි වගේ කීප දෙනෙකුට සීමා වෙලා. දැන් මේ හැමෝටම ඕනේ ජනාධිපතිවරණයේද? එහෙම නැත්නම් ඒක තව අවුරුද්දකට කල් දාගන්න එකද? ඔව් අනිවාර්යයෙන්ම තව අවුරුද්දකට කල් දාගන්න එක. ඒ ඇයි දැන් ආයේ ණය ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේමයි ලාභ ලබන ආයතන ටික විකුණ ගන්නටත් පුළුවන්කම තියෙනවා. හොඳේ. දැන් එහෙම කරන්න නම් ඒක සාර්ථක කරගන්න නම් අඩුම ගානේ තව අවුරුද්දක්වත් ඕනේ. හොඳේ. තව අවුරුද්දක් විතර යනකොට ඇමරිකානු ඩොලර් බිලියන තව 7-8ක් විතර මේ ණය අරගෙන ඒ ණය සංසරණය වෙන්න පටන් ගන්නවා. හොඳේ. එතකොට මේ අය ආන් කියන්න පටන් ගන්නවා රට ගොඩ ගත්තා. රට දැන් හරි වැල් පාලමෙන් ඔන්න අපි ටයිටැනික් නැවට ගොඩ බැහැලා දැන් ටයිටැනික් නැවෙන් අට්ලන්ටික් සාගරයේ වටේම යනවා වගේ මාර කතාවල් කියන්න පටන් ගන්නවා. හොඳේ. ඒ වගේම ওই විදුලිය තව ටිකක් අඩු කරලා ගෑස් අඩු කරලා කැම බීමත් නිකන් වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් කියන තැනට තව අවුරුද්දක් විතර යනකොට ගේනවා. එතකොට ඡන්දෙට හරි කාලේ. හරිද? එතකොට ඡන්දේ තිබ්බහම මේ රටේ ඉතිහාසයේ පුරාම කලා වගේ ආයේ අඳගන්ට පුළුවන් කියලා තමයි මේ උන්දලා හිතාගෙන ඉන්නේ අයන්ද ගන්න පුළුවන් කියලා. හොඳේ. ඡන්දෙන් පස්සේ හැමදාම වුණා වගේ ආයේ බඩු වැඩි කරනවා ඒ එක්කම හොරා කන්න පටන් ගන්නවා. එතකොට ඉතින් අපි ආයේ බැන බැන ඉන්නවා නේද? ඇත්තටම මේ රාජපක්ෂලා රනිල්ල චන්ද්‍රිකාලා විතරක් නෙමෙයි මෛත්‍රීත් මේ රට ගොඩ ගත්තායේ නෙමෙයි ගොඩ ගන්න කිසිම සැලැස්මක් අහලගම් හතකවත් තිබිච්ච උන්දලා නෙමෙයි. හරිද? ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නම් ඔබ මේ රටේ ආර්ථික දත්ත දිහාවට හැරිලා බලන්ට පුරුදු වෙන්නම ඕනේ. ආර්ථික දත්ත. ආර්ථික දත්ත විමර්ශනය කරගන්න විශ්ලේෂණය කරගන්න පුරුදු වෙන්නම ඕනේ. අවාසනාවකට අපේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ආර්ථික සාක්ෂරතාව ලබා ගන්න ක්‍රමයක් නැහැ. ලබා දෙන ක්‍රමයකුත් නැහැ. ඒ වෙනුවට බොහෝ වෙලාවට නයි අරිනොයි ගැරන්ටි පෙන්නනොයිනේ නේද අපේ නාලිකා කරන්නේ සරලව මතක තියාගන්න. හැම අවුරුද්දක් පාසාම ඒ කියන්නේ අපේ දේශීය සහ විදේශීය ණය වැඩි වෙලා වැඩි වෙලා අදත් වැඩි වෙලා හෙටත් වැඩි වෙන්න නියමිතයි. හොඳේ. ඇමරිකානු ඩොලර් බිලියන දැන් 100 පැනලා ලබන අවුරුද්ද වෙනකොට අඩුම ගානේ මේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 105 108 110 වගේ ප්‍රමාණයකට ඉහළ යාවේ. හොඳේ. ගෙවන්ට තියෙන ණය සහ පොලිය තව තවත් වැඩි වෙනවා. ඕක තමයි වෙන්නේ. හොඳේ. විශේෂයෙන්ම ණය අරගෙන කරන ව්‍යාපෘති සහ කරපු ව්‍යාපෘති හුදෙක්ම සුදු අලි. හරිද? සුදු අලි. හෙටත් එහෙමයි. අදත් මේ රටට ඩොලර් ලැබෙන්නේ ව්‍යවසායකින්ගේ වැඩ නිසායි. විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ නිසායි. නැතු ඔය මැති ඇමැත්තන් ලවත් ජනාධිපතිවත් ඩොලර් ණයට ගන්නවා හැරෙන්න ඒ අතරවාරයේ හොරා කනවා හැරෙන්න ඩොලර් උත්පාදනය කරන කිසිම වැඩක් හඳුන්න දීපු මිනිස්සුන් නෙමෙයි. හොඳේ. දැන් ඇත්තටම රට අද මේ තියෙන්නේත් දිගින් දිගටම ණය හා විකුණා දමන දේවල් මතයි. හොඳේ. රට නැති වෙමින් තිබෙන්නේ මේ ණයවලිනුත් හොරා කන නිසා. ඕක තමයි ඇත්ත. අඩුම ගානේ මේ රටේ ණය මුදල වන ඇමරිකානු ඩොලර් බිලියන 100න් ඇමරිකානු ඩොලර් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් හොරා කාලා විදේශ ගිණුම්වල තැන්පත් කරලා තියෙනවා කියලා ඔය පාර්ලිමේන්තුවේදීම කීප වතාවක් ප්‍රකාශ වුණා. හරිද? නමුත් ආයි ගේන කතා නෑ. හෙට ටෙලිවැකියෙන් පහදන්නම් මේ ඡන්දයේ කල් දාන්නට ගහපු සහ ගහන්න නියමිත ගේම් ටික. හොඳේ. ඒ ගැන මීට පෙරත් ටෙලිවැකිය
වරින් ලියලා තියෙනවා කියලා තියෙනවා. ඇත්තටම ඔය පාර්ලිමේන්තු රස්සාවටත් මේ ජනපති වගේ තනතුරු වලටත් මේ තරම් ඇයි ආදරේ කියලා ඔය ඊයේ පෙරේදා දවසක පාර්ලිමේන්තුවේදී කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීම කිව්වා. හොඳේ මේ යථාර්ථයේ තීරුම් ගන්නේ නැති තුරාවට මතක තියාගන්න. මේ යථාර්ථයේ තීරුම් ගන්නේ නැති තුරාවට හොරු රජ වෙලා අපිව තව තව හිඟන්නන් කරන බව මතක් කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. අපි ওই පැත්තේ ඉන්නකොට අපි තමයි ගැහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කැඩුවයි කියලා. මං කියන්නේ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. ඒ කියන්නේ බෑ. බොරුවට මේ මම හොඳයි මම සුදනයි කියන්න බෑ. අපි ඔක්කොම හොරු. නමුත් මං කියන්නේ මේ පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම මාට වර ගහලා තියෙනවා. පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම මාට වර ගහලා තියෙනවා. එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.